අයිබෝන් කෙනව හැමෝටම වීඩියෝ එකක් දාන්න කාලයක් උනේ නැහැ. ලංකාවට ගිහිලා ආවා. වැඩත් එක්ක බිසි වුණා. ඉතින් සමාව ඉල්ලන හැමෝගෙම වීඩියෝ එකක් දාගන්න බැරුණ එකට එක හේතුවක් උනේ වීඩියෝ කරා. වීඩියෝ කරාට ඒ ඔක්කොම වීඩියෝ කරේ මගේ ස්මාර්ට් ෆෝන් එකෙන්. නමුත් ඒ කරපු එක වීඩියෝ එක මට අප්ලෝඩ් කරන්න චාන්ස් එකක් දුන්නේ නැහැ. අයිෆෝන් එකෙන් එක වීඩියෝ ඩිසේබල් කියලා වැටෙනවා කරපු ඔක්කොම වීඩියෝ වලට. ඉතින් ගිව් අප් කරලා දැම්ම ඔක්කොම. පස්සේ උනාද තමයි පොඩි චාන්ස් එකක් ආවා වීඩියෝ කරන්න. ඒත් වීඩියෝ කරන්නේ මගේ කැම් එකෙන්. සද්දන පොඩක් අඩු ඇති. මම උපරිම උත්සාහයක් දානවා වොලියුම් එක හදලා දාන්න. හේතුව මගේ කැම් එකට මම මයික්‍රෝෆෝන් එක තාම ඕඩර් කළා නෑ. මයික්‍රෝෆෝන් එක ඕඩර් කරපු ගමන් ඕඩර් කරා ලබන සතියේ එනවා. ඉතින් ගොඩක් වීඩියෝ හොඳ වීඩියෝ ටිකක් දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ ලබන සතිය තුළ. ලංකාවට ගිහිල්ලා ආවා. සති තුනක් හිටියා. මම හිතන්නේ මං කරපු හැම වීඩියෝ එකකින් මං ගැන කිව්වා. ඉතින් ලොකු වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. හේතුව මම ගියේ තාත්තා සනීපෙලා. තාත්තා ගේ වැඩ කටයුතු කරලා එන්න. ඉතින් ඒ දේවල් සාර්ථකයි. තාත්තට සනීපයි. මට ඒක තමයි අංක එක සතුට. ඔගොලු කවුරුත් දන්නවා. ඉතින් අංක එක ඔගොලන්ගේ දෙමාපියෝ දේවල් කරා. ඉතින් මම බැක් ටු මයි රියැලිටි නව්. ලංකාව ඉතින් ගොඩක් දේවල් යනෝ දේවල් වෙනෝ මේ දවස්වල. එකක් ප්‍රෙසිඩෙන්ටල් ඉලෙක්ෂන් එක. දෙස්පාලනයට නම් කඩේ යන්නේ නැහැ. නමුත් ලංකාව ඉන්න කොල්ලෝ කෙල්ලන්ට කියන්න තින්නේ මේක ලොකු තීරණාත්මක දෙයක් ලංකාවට. ඔයාලා නිවැරදි තීරණයක් ගත නැතොත් අපේ රට ලොකු අගාධයකට යනවා. ඉතින් ඔයාලා හරි තීරණය ගත්තොත් මම නොකිය කියන්නේ කවුද කියලා ලොකු සලස්මක් තියෙන කෙනෙක්. අනිවාර්යෙන් ඕගොල්ලෝ ඒ දේ කරන්න. මොකද අපිට දැනකට එන්න නම් ඉතින් ඒ වගේ හොඳ. මොකද සලස්මක් තියෙන කෙනෙක් අපිට නායකෙක් ගේන්න ඕනේ. මොකද අපි කොල්ලෝ කෙල්ලෝ ලංකාවෙන් පිට මිලියන 2ක්, ඒ කියන්නේ ලක්ෂ 20ක් ජීවත් වෙනවා ලංකාවෙන් පිටත. ඒ හේතුව ලංකාවට අපිට හරියට පාලනයක් දුන්නේ නැති නිසා අවුරුදු 71ක් අපි මේ තට්ටුමාරු පාලන ක්‍රමය ලංකාවට නියම නායකත්වයක් හම්බුනේ නැහැ. ඉතින් අපිට ඕනේ ට්‍රූ ලීඩර්ෂිප් එකක්. ලංකාවේ තියෙන මේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න අපිට ට්‍රූ ලීඩර්ෂිප් එකක් අපි ගෙනාවොත් අපිට මේ රටවල වල ඇත්තටම වැඩ කරන්න ඕනේ නැහැ. මම කියන්නේ නැහැ මෙහි අපි ඉන්න තැන නරකයි කියලා කියනෝ නෙවෙයි. මම කියන්නේ අපිට ඕනි ඒ වගේ මේ වගේ රටවල් තත්ත්වයට අපේ ලංකාවත් ගේන්න. ඒක පුළුවන්. අවුරුදු 2කින් පුළුවන්. ලංකාවේ කොල්ලෝ කෙල්ලෙක්ට කොල්ලන්ට කෙල්ලන්ට මාසෙට අඩුම තරමේ ලස්ස වැඩි වුණා ලක්ෂයක් ඉස්සලාම ආදායමක් අරගන්න අවුරුදු 2කින් හදන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊට වඩා කරන්න පුළුවන්. ආසියාවේ හොඳ සම්පත් තියෙන රටක් තමයි ලංකාව. ඉතින් ඒව ඔක්කොම හැමෝටම කියනවා හොඳ තීරණයක් ගන්න කියලා. ඒත් එක්කම ආරාධනා කරනවා මගෙත් එක්කත් රැඳිලා ඉන්න හැම වෙලාවෙම. ගොඩක් ලොකු දේවල් කරන්න හිතන් ඉන්න ඉස්සරහට. ඒ දේවල් එක්ක එකතුලා ඉන්න ෆුඩ් ෆැමිලි ඇන් ට්‍රැවල්. ෆලෝ මී ඔන් ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් ඉස් වෙල්. ඇන් thank you very much. Stay tuned all the time. Turn on notification. Give me subscribes. Thank you very much. Thank you.